මිනිසා තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී බිම ඉඩම හෙවත් භූමියට ලබා දෙන්නේ සුවිශේෂ ස්ථානයකි. එබැවින් ඉඩම ජන සමාජය තුල කේන්ද්‍රීය සාධකයකි. රටේ පුරවැසියන් තම වාසස්ථාන වගා කටයුතු මෙන්ම කර්මාන්ත ආදී නොඑක් අවශ්‍යතා සඳහා පෞද්ගලික මට්ටමින් ඉඩම් පරිභෝජනය කරන අතර රටේ භූමි ප්‍රදේශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක ඉඩම් අයිතිය රජය සතුය. රජය සතු මෙම ඉඩම් රජයේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න අතර ඉඩම් නොමැති පවුල් සඳහා වගා කටයුතු සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ආදී වශයෙන් පෞද්ගලික අංශයේ වෙතද පවරා දෙනු ලැබේ. සියලුම රජයේ ඉඩම් පවරා දීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මගින් සිදු කරනු ලබනවා. මෙහිදී පදිංචිය සඳහා දීමනා පත්‍ර ලබා දීම මෙන්ම වගා කටයුතු හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා බදු ලබා දීම සිදු වෙනවා. මෙහිදී ප්‍රථමයෙන්ම සුදුසු රජයේ හිස් ඉඩම් තෝරා ගැනීමත් ඉඩම් කච්චේරියක් මගින් සුදුසු පුද්ගලයන් හඳුනා ගැනීමත් මගින් මෙම ඉඩම් පවරා දීමේ කටයුත්තට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්වීමක් සිදු කරනු ලබනවා. රජයේ ඉඩමක් නියමිත පරිදි බාහිර පුද්ගලයෙකු වෙත හෝ රජයේම ආයතනයක් වෙත බැහැර කිරීමෙන් පසුවත් විශාල කාර්යභාරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළින් සිදු කරනවා. මෙහිදී බලපත්‍රයක් මත ලබා දුන් ඉඩමකට දීමනා පත්‍රයක් ලබා දීම, ඒ වගේම දීමනා පත්‍රයක් දුන් පසුව එම ඉඩමේ පසු අයිතිය නම් කිරීම, මුල් අයිතිය නම් කිරීම, ඉඩම් බැහැර කිරීම වැනි කටයුතු බදු මත ලබා දුන් ඉඩම්වල බදු එකතු කිරීම වැනි කටයුතු සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. තවද යම් ඉඩමක ඇතිවන මායිම් හෝ වෙනත් ආරවුල් සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවෙන්නේ ප්‍රාදේශීය ලේකම් වෙතයි. මෙහිදී සෑම අවස්ථාවකදීම ගැටලුවක් මතුවෙන විට එම ඉඩමට ගොස් ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සිදු කිරීමට සිදු වෙනවා. බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ගත්තාම පළාතේ තියෙන රජයේ ඉඩම් සම්බන්ධයෙන් පරිපාලනය හා කළමනාකරණය සිද්ධ වෙනවා. ඉතින් මේ කළමනාකරණ කටයුතු වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 40ම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට විවිධ කාරණා සඳහා ඉඩම් ඉල්ලීම්, ඉඩම් පැවරීම්, ඊට අමතරව විවිධ වාණිජ කටයුතු සඳහා දීර්ඝකාලීන බද්ධීම්, විහාරස්ථාන ආගමික කටයුතු සඳහා ඉඩම් බැහැර කිරීම, විවිධ ආයතනවලට ඉඩම් බැහැර කිරීම යනාදී වශයෙන් විශාල ඉඩම් ඉල්ලීම් ප්‍රමාණයක් මේ දෙපාර්තමේන්තුවට ලැබෙනවා. මේ අයුරින් සිදු කැරෙන රජයේ ඉඩම් බෙදා දීමේ ක්‍රමවේදය ඉතා සංකීර්ණ හා දිගු ක්‍රියාදාමයකි. එබැවින් බොහෝ ගැටලුකාරී අවස්ථා පැන නගී. සුදුසු රජයේ ඉඩම් හඳුනා ගැනීමේදී අප මුණපාන ගැටලු විදිහට ගැටලු කිහිපයක් අප නිරීක්ෂණය කර තිබෙනවා. මෙහිදී සියලුම පිවරුපත් පරීක්ෂා කිරීමට සිදු වෙනවා. එමෙන්ම මිනින්දුරු දෙපාර්තමේන්තුව මගින් හෝ මෙම පිවරුපත් සොයාගෙන පරීක්ෂා කිරීමට සිදු වෙනවා. එසේම ශේෂ්ත්‍ර පරීක්ෂණ මගිනුත් මේ කාර්යය වඩාත් තහවුරු කර ගැනීමට සිදු වී තිබෙනවා. ඉඩම් කච්චේරියක් පැවැත්වීමේදී මුණපාන ගැටලු විදිහට අප නිරීක්ෂණය කර තිබෙන්නේ පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය සඳහා එක් ඉඩමක් වෙනුවෙන් විශාල වාර්තා ප්‍රමාණයක් යැවීමට සිදුවෙනවා. එමෙන්ම පළාත් ඉඩම් කොමසාරිස් විසිනුත් ශේෂ්ත්‍ර පරීක්ෂණය සිදු කළ යුතුව තිබෙන බැවින් ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවීම අප නිරීක්ෂණය කර තිබෙනවා. දෙපාර්තමේන්තුවට ලැබෙන විශාල ඉඩම් ඉල්ලීම් සම්බන්ධයෙන් නිලධාරීන් කටයුතු කරද්දී දෛනිකව ලැබෙන ඉල්ලීම් ප්‍රමාණයත් එක්කලා නිලධාරියෙකුට කළ හැකි වැඩ ප්‍රමාණය සීමා වෙනවා. එතෙන්දී ඒත් එක්කලම මහජනතාව මෙම දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා විවිධ කාරණා සඳහා මෙම දෙපාර්තමේන්තුවට පැමිණෙනවා. ඒ අවස්ථාවලදී ලිපිගුණ සොයා ගැනීම මෙම දෙපාර්තමේන්තුවේ කටයුතුවලදී විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම තොරතුරු නොමැතිකමත් දෙපාර්තමේන්තුව නිලධාරීන් එම කටයුතුවලදී නියැලෙද්දී විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරද්දී දෙපාර්තමේන්තුවට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන්
නිවැරදි භාවයේ පිළිබඳව සහතික විය නොහැකි අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී නිරන්තරයෙන් ආයතන අතර ලිපි නැව අනුදෙනු සිද්ධ වෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සහ ඒ වගේම මෙම දෙපාර්තමේන්තුවේ යවන සමහර නිර්දේශ ඉදම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නැවත ආපසු හරවා එවන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී විශාල ගැටළු වලට මුහුණ පෑමට සිද්ධ වෙනා වගේම දීර්ඝ කාලයක් ගත වෙනවා. තවද ඉඩම් පවරාදීමින් පසුද ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් මෙන්ම මතුවන ගැටළුද බොහෝය. විශාල ශේෂ පරීක්ෂණයක් සිදු කිරීමේදී ඒ සඳහා විශාල කාලයක් ගත වෙනවා. පසුගටයුතු කිරීමේදී මේ මහජනතාව පැත්තෙන් බැලුවාම ඉතාම විශාල ගැටලුවක් විදිහට අපි හඳුනාගෙන තිබෙනවා. මේ නිසා ප්‍රජාව පිණි දුක් ගැහැට අපමණය. එබැවින් මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් අත්‍යවශ්‍ය විය. ඔව් මේ සංකීර්ණ ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබුණා. මෙහිදී අපි සිදු කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක තියෙන සීලවම රජ ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම්ගේ මේසේ මත තියෙන පරිගණකයට ඇතුළත් කර ගැනීමට කටයුතු කිරීමයි. අතර මේ ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් ප්‍රාදේශීය ලේකම්ට පළාත් ඉඩම් කොමසාරිස්ට හා ඉඩම් කොමසාරිස් ජනරාල්ට තමන්ගේ තීන්දුව තීරණ ලබා ගැනීමට මේ පරිගණක පද්ධතිය ඉතාමත්ම පිටුවහලක් වෙනවා. මෙම නවීන ක්‍රමවේදයට අනුව බස්නාහිර පළාත තුල සියලු රජයේ ඉඩම්වල තොරතුරු පරිගණකගත කර ඇති අතර රජයෙන් ඉඩමක් බලාපොරොත්තු වන පුද්ගලයෙකුට තම අවශ්‍යතාව අනුව නිදහස් ඉඩමක් සොයා ගැනීමට පහසු කරවීම මෙම පද්ධතියේ පළමු අදියරේ ක්‍රියාවකි. අවශ්‍යතාව පදිංචියටද වගාබිමකටද නැතහොත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකටද සේවාලාභියාගේ අවශ්‍යතාව කුමක් වුවද එම අවශ්‍යතාවට සරිලන ගැළපෙන නිදහස් ඉඩමක් සොයා ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබා ගන්නා දර්ශන උපයෝගී කරගැනේ. මේ ආකාරයට ඉතා පහසුවෙන් ලබා ගන්නා දත්ත රාජකාරියේ ඊළඟ පියවරට මහත් අස්වැසිල්ලකි. ක්ෂේත්‍රයෙන් ලබා ගන්නා තොරතුරුවලට අමතරව පද්ධතිය තුළ ගබඩා කර ඇති දත්ත නිසා ඉඩම් පවරාදීමේ රාජකාරිය දැන් ඉතා පහසුමෙන්ම කාර්යක්ෂම කටයුත්තකි. මීට අදාළ කටයුතු පහසු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමතරව දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක දායකත්වය හිමි වී තිබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනය මගින් ක්‍රියාත්මක ඊ රාජ්‍යංශය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩිම රාජ්‍ය ආයතන ප්‍රමාණයක් එකට එක කළ ව්‍යාපෘතිය මෙම රාජ්‍ය ඉඩම් කළමනාකරණ තොරතුරු පද්ධතියයි. අපිට මේකෙන් සැලසෙන ප්‍රතිලාභ ගත්තොත් එහෙම ප්‍රමුඛ වෙන්නේ ඉඩම් පරිපාලන කළමනාකරණ ක්‍රියාවලිය. මේ වැඩ පියවරයන් ස්වයංක්‍රීයව සිදු කරන්න තමයි සැලසුනේ. පද්ධතියට දත්ත ඇතුළත් කරන ලද ඉඩම සම්බන්ධයෙන් නිතර නිතර ශේෂ්ත්‍ර පරීක්ෂණ සිදු නොකර කාර්යාලයේ සිටම වර්තමාන ඉඩමේ තත්ත්වය අපට නිරීක්ෂණය කරගත හැකි වෙනවා. එබින්ම ඉඩම් පැවරීමේදී පළාත් ඉඩම් කොමසාරිස් වෙත යවනු ලබන නිර්දේශ වාර්තා ප්‍රමාණයත් විශාල වශයෙන් අවම කර ගැනීමට හැකි වෙනවා. රජයේ තියෙන සියලුම ඉඩම් පරිගණකගත කර තිබෙන බැවින් යම් ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු අවස්ථාවේදී සෑම විටම ශේෂ්ත්‍ර පරීක්ෂණ සිදු නොකර මෙම නව ටැබ්ලට් උපකරණය මගින් එම ඉඩමේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මහජනතාවට කඩිනමින් තමන්ගේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය කොයි අධීරයේද තියෙන්නේ කියන එක ක්ෂණිකව දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඵලදායිතාවෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉතාම ඉහළ මෙම පරිගණක පද්ධතිය මහජනතාවගේ සේවාවන් සඳහා සූදානම් බව ඉතාම සතුටින් ප්‍රකාශ කර සිටිනවා. නූතන තාක්ෂණය මිනිසාගේ යහපත වෙනුවෙන් යොදා ගනිමින් ඔවුනුන්ගේ කාර්යය ඉතා නිවැරදිවත් කාර්යක්ෂමවත් සිදු කිරීමට ගත් එක් උත්සාහයක් පළදරමින් තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙමින් පවතින මෙවන් අවධියක ඊ රාජ්‍යංශය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සුවිශේෂ මංසලකුණක් මෙසේ සනිටුහන් වන වගයි.